ගොඩක් අය මට කතා කරලා කියන දෙයක් තමයි YouTube channel එකක් verify කරන්න ගියත් එහෙම නැත්නම් AdSense account එකක් create කරද්දි phone number එක දීලා verification එකක් කරන්න තියෙනවා මේ දෙකෙන්ම verification කරන්න බෑ කියලා ඒගොල්ලන්ගේ phone number එක දුන්නාන් පස්සේ error එකක් එනවා කියලා සාමාන්‍යයෙන් මේ phone number එක දීලා ඒක submit කරපු ගමන් phone එකට code එකක් එනවා මේ code එක එන්නේ නැහැ කියලා තමයි කියන්නේ එහෙම නැත්නම් මේ code එක send වුණා කියන තැනටවත් සමහරුන්ගේ වැඩ කරන්නේ නැහැ කියලා මට ගොඩක් අය කතා කරලා කියන screenshot එවනවා ඉතින් මම හිතුවා මේ ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්න ඕන කියලා අපි ඉක්මනට इंटरव्यू की हिंगा विला मे कोहमद हदा गाने के ला मे वीडियो के बालो यदि कोहमद याल ने सुबह दावसाक साधरी पिलिका नो नेवता चैनल गटा ओगोल में कतुले ने sl.com यूट्यूब चैनल के तावात वीडियो आके कमी चैनल के यूट्यूब संबंध वीडियो स्थाय ओगोल बाला गाने लबे ने सब्सक्राइब कर ले कतुए ने मामा दान्ना काल इना यूट्यूब चैनल का खदनो कोट एडसन अकाउंट का खदनो कोट फोन नंबर का देनो कोट मुखा करी रेखा कावना आवे गुड़ा कलावट फोन नंबर सामान वेडिपुर भावित करला मे गूगल अकाउंट वाले हिमन तंग यूट्यूब चैनल वेरीफाई करान එතකොට සාමාන්‍යයෙන් YouTube එකෙන් මේ ෆෝන් නම්බර එක පාවිච්චි කරන් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අවුරුද්දක් ඇතුළත සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් වාර ගාණක් තියෙනවා. ඒ වාර ගාණට වඩා පාවිච්චි කරාමත් YouTube එකෙන් සාමාන්‍යයෙන් මේ ෆෝන් නම්බර එක පාවිච්චි කරන් දෙන්නේ නැහැ. නමුත් මට ගොඩක් අය කතා කරලා කිව්වේ අලුත් ෆෝන් නම්බර එකක් දුන්නත් එහෙම නැත්නම් පාවිච්චි කරලා නැති ෆෝන් නම්බර එක දුන්නත් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි ඒක බලමු ඇත්තටම එහෙම දෙයක් වෙනවද කියලා මගේ PC එකට ගිහිල්ලා ඒකම අපි බලමු කොහොමද මේක විසඳගන්නේ කියලා. හොඳයල් මේ මම දැන් ඉන්නේ මගේ කම්පියුටර් එක ඔන් කරගෙන ඒ වගේම ඩෙස්ක්ටොප් මූඩ් එකෙන් තමයි ඔයගොල්ලෝ මේක පෙන්වන්න වෙන්නේ. ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයගොල්ලෝ මේක කරනවා නම් අනිවාර්යෙන් ඩෙස්ක්ටොප් මූඩ් ඔන් කරගෙන කරන්න කියලා මම කියනවා. ඉතින් මේ isl.com podcast කියලා මම YouTube channel එක හදලා තියෙනවා. මේකේ මම යනවා settings මේ channel එක verify කරන විදිය තමයි මම මෙතනදී කියලා දෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ AdSense account එකේ මේ ප්‍රශ්නය આવොත් මම කියන්න ඒක කොහොමද කරන්න කියලා. මේකේ මම යනවා channel කියන තැනට. channel වල feature eligibility කියලා තියෙනවා මෙන්න මෙතන. මෙතන අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා දෙවෙනියට පළවෙනික channel එක create කරනකොටම හැදෙනවා. ඒ enable වෙනවා. දෙවෙනි එක අපිට enable කරන්න වෙන්නේ phone number එක දීලා verify කරලා. මම මෙතන verify phone number කියන button එක click කරනවා. ඊට පස්සේ මෙතන තමයි ඔන්න අපි ෆෝන් නම්බර් එක දෙන්න ඕන. මෙතන අපිට පුළුවන් text message එකක් විදියට code එක ගන්න. එහෙම නැත්නම් අපිට දෙවෙනි option එක විදියට voice message එකක් එන ඕගොල්ලන්ට code එක එතෙන්දී ඒ voice message එකෙන් කියනවා. ඒක ඔයා ලියාගෙන හරි මෙතෙන්ට enter කරන් තියෙන. ඒ වගේම country එක ඔයා select කරන්න. ඔයාගේ රට අනුව. ඊට පස්සේ මෙතන අපි ෆෝන් නම්බර් එක දෙන්න ඕන. මම මෙතෙන්දී මම ෆෝන් නම්බර් එකක් දෙනවා මේ විදියට. මෙහෙන් ෆෝන් නම්බර් එකක් දීලා මම get code කියන බටන් එක click කරනවා. මෙහෙම click කරන් පස්සේ ඔයගොල්ලන්ට මෙතන error එකක් බලා ගන්න ලැබෙනවා. මේ phone number එක පාවිච්චි කරන්න බෑ වෙනස් phone number එකක් පාවිච්චි කරන්න කියලා. හොඳයි මම මෙන්න මේ විදිහට තවත් phone number එකක් enter කරලා දින අපි බලමු මේ අලුත් number එකටත් මේක කිසිම විදියකින් internet වලටවත් YouTube වලටවත් පාවිච්චි කරලා නැහැ. දැන් මේක බලමු අපි get code කියන බටන් එක ඔබලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම මේ click කරනවා දැන් මේ විදියට. ඉතින් ඒ phone number එකට කිසිම දෙයකට මේ ෆෝන් නම්බර එක පාවිච්චි කරලා නැහැ. ඒකටත් අර කලින් error message එකමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ ෆෝන් නම්බර එක නැතුව තවත් අලුත් ෆෝන් නම්බර එකට මාරු වෙනවා. මම එකත් ගහලා බලන්න. උදාහරණයක් විදියට sl.com YouTube channel එක සාමාන්‍යයෙන් මාව contact කර ගන්න ඕන නම් ඕගොල්ලන්ට ෆෝන් නම්බර එකක් දීලා තියෙනවා. මම ඒ ෆෝන් නම්බර එක ගහලා බලනවා. මේ විදිහට මම ෆෝන් නම්බර එක type කරනවා. type කළා මම get code කියන button එක click කළා බලනවා. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක ඩයලොග් නම්බර් එකක් කලින් මොබිඩෙල් නම්බර් එකක් තිබුණේ අපි මේක get code කියන එක දීලා බලමු. ඉතින් එහෙම දුන්නාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙනවා මෙතෙන්ට කලින් ආවේ නැහැ කොහොමවත් මොබිඩෙල් නම්බර් එන්ටර් කරද්දි. මොබිඩෙල් අලුත් නම්බරයක් එන්ටර් කරත් එහෙමයි පර නම්බරයක් එන්ටර් කරත් මෙන්න මේ විදිහට තමයි ආවේ. හැබැයි මම ඩයලොග් නම්බර් එකක් දීලා බැලුවා. ඒ කියන්නේ ISP එහෙම නැත්නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් මාරු කරලා බැලුවා. කම්පැනි එක මාරු කරලා බැලුවා. 071 මම 076 නම්බරයක් දීලා බැලුවා. එහෙම නැත්නම් ඕගොල්ලොත් 078 වගේ වෙනත් නම්බර් එකක් දීලා බලන්න. එහෙම error එකක් ආවොත්. එහෙම දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට මට කෝඩ් එක ආවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනු. මම දැන් බලනවා ඒක ඇවිල්ලා තිනුද කියලා. ඉතින් මට කෝඩ් එක බලා ගන්න ලැබෙනවා. මම මේක එන්ටර් කරලා බලනවා. මේ විදිහට මම කෝඩ් එක එන්ටර් කරලා සබ්මිට් කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් ඔන්න ඔය විදියට ෆෝන් නම්බර් එක දුන්නාන් පස්සේ මට වෙරිෆයි වුණා කියලා බලා ගන්න ලැබෙනවා. ඉතින් ඔය විදියට තමයි මම වෙරිෆයි කරගත්තේ YouTube channel එකේ. එහෙම නැත්නම් AdSense account එකත් වෙරිෆයි කරන්න පුළුවන් මේ විදියට. සමහරවිට AdSense account එකට ඔයා මේ විදියට දෙනකොට dialog number එකක් වැඩ නොකරොත් එහෙම නැත්නම් වෙනත් Google service එකකට මේ විදියට ෆෝන් නම්බර් එක ඔයාට දෙන්න සිද්ධ වුණොත් Google account එකට හරි ඒ වෙලාවට ඔයා dialog number එක ඉස්සෙල්ලාම දෙනකොට මේ error එක එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කරන්න ඕන mobile number එකක් දීලා බලන්න. ඒකත් අරගෙන නැත්නම් ඔයා තවත් numbers තියෙන ලංකාවේ ඒ වගේ service
ප්‍රොවයිඩර් එහෙම නැත්නම් වෙනත් කම්පැනි එකක නම්බරයක් දීලා බලන්න වෙරිෆයි වෙනවද කියලා. ඉතින් ওই විදියට තමයි මම වෙරිෆයි කරන්න try කරලා හොයාගත්තේ. ඔන්න ඕක තමයි. ඉතින් ගොඩක් අය අහලා තිනවා මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඒගොල්ලන්ට තිබුණ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට මම නිතරම බලන්නේ උත්තර කොහොම හරි මමම ඒක කරලා බලලා උත්තර හොයලා දෙන්න. ඉතින් ඒ විදියට තමයි ඔන්න අද මං මේ වැඩේ ඔයගොල්ලන්ට කරලා දුන්නා. ඉතින් ඉදිරියදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මම හිතනවා ඔයගොල්ලන්ට මේක විසඳුමක් විදියට පාවිච්චි කරලා බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ආ වීඩියෝ ගන්න අනිවාර්යයෙන් ලයික් එකක් දාලා subscribe කරලා නැත්නම් subscribe කරලා හැබැයි තියෙන bell icon click කරලා ඔයගොල්ලන්ට පුළුවන් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම comment කරන්න පහල comment section එකේ ඔයගොල්ලොත් මේක try කරලා මොකක්ද උනේ මේ වෙනස කියන්න. එතකොට අනිත් අයට බලා ගන්න පුළුවන් මොකක්ද එකෙන් උනේ කියලා. සමහරවිට මේ ක්‍රමෙත් හරියන්නේ නැති අය ඉන්නවා. ඉතින් ඒ ගැනත් අනිවාර්යෙන් පහල comment කරලා කියන්න හරි ගියාද නැද්ද කියලා. like කරන්න වීඩියෝ එක share කරන්න. මේ වගේ තවත් වීඩියෝ ගේ හැම විටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝෙන් අනිවාර්යෙන් හමු වෙමු.